මම කියන්නේ යන්නේ මේ පන්තියේ ඉන්න අයට වැදගත් කලින් අයට මේක අහන්න ලැබුණේ නැහැ ඒ නිසා මම මේක වීඩියෝ කරනවා දැන් මම ඉන්නේ මේ ස්කන්ධ පූජා පන්තියේ අද හවස තියෙන ශිව පූජා පන්තිය ඉතින් අද මේ ස්කන්ධ පූජා පන්තියේ ඉන්න මනිත හැමෝම වගේ හවස ශිව පූජා පන්තියට තියෙනවා හරි දැන් මේ මම දැකපු දෙයක් තියෙනවා දැන් ඔයාලා දන්නවා දෙවිවරු හරි ආසයි නර්තනයට ඒ නිසා පිටරට පිටරස මේ මේ පිටරට බල සම්පන්න දේව පූජා වලදී නර්තනය අඩංගු වෙනවා ඒක බලෙන් කාටවත් නටන්න කියලා බල කරන්නේ නැහැ ඔයාට ඇඟට දැනෙන විදියට ඒ දෙවියන්ව දැනෙන විදියට ඔයාට ඇඟ චලනය කරන්න පුළුවන් ඒ නර්තනයේ ගොඩක් ඒ කියන්නේ දෙවියන් සමග කරන නර්තනයක් ඒක අපි නටන්නේ දෙවියන් උදෙසා අපි නර්තනයේදී කියනවා දෙවියන් දෙවියනි අපි ඔබ අපි අපි මේ ඔබ වෙනුවෙන් මේ නර්තනය දෙන්නේ සෝ අපි කතා කර කර තමයි දෙවියන් සමග නර්තනය දෙන්නේ දැන් වට කතරගම දෙවියන්ගේ රූපේ දිහා බලාගෙන ඔය නර්තනය දෙනකොට වට කියන්න පුළුවන් දෙවියනි මම ඊයේ රෑ ඉඳන් නිර්මාංශයි මම දවස් ගානක් බලාගෙන හිටියා මේ පූජාවට එන්න අපි මීට කලින් කතරගම ගිහිලා තියෙනවා අපිට මෙහෙම දේවල් වෙලා තියෙනවා ඒවා කතා කර කර තමයි ඔය නර්තනය දෙන්නේ කියන ඔයා දෙවියන් සමග කතා කිරීමක් නර්තනයේ නර්තනයේ ඒ කියන්නේ මියුසික් වලදී ඔය ඇඟ පොළොව සොළමින් දෙවියන් සමග කතා කරනවා ඒකයි නර්තනයේදී හැම වෙලෙම දේව රූපේ ඕනේ මෙන්නේ අපි දෙවියන් දිහා බලාගෙන ඉන්නේ අනික්හා හිතන දේවල් බලන දේවල් අපිට වැදගත් නැහැ ඒකයි කියන්නේ මේ නර්තන වලදී කවුරුත් ඔයා දිහා බලන් ඉන්නේ නැහැ ඔයා හැමෝම දෙවියන් සමග කනෙක්ට් වෙලා ඉන්නේ ඉතින් මම හරි ආසයි මම මම නර්තනයේ දෙනවා ඊට පස්සේ මම පිටිපස්සේ නර්තනයේ දෙනවා මම පිටිපස්සට ගියා මම හරි කැමති බලන්න ඉස්සරහ පේලිවල නර්තනයේ දෙන අය දෙවියන් සමග කතා කරන විදිය ඒගොල්ල දෙවියන් සමග කනෙක්ට් වෙන විදිය හරි ලස්සනයි ඔයා බලන්න ඕනේ නටන විදිය නෙමෙයි එයාගේ මූණ ඔයා බලන්න ඕනේ එයා දෙවියන් දැන් සමහර අය ඒ ඉස්සරහ පේලියට ආවම ඒගොල්ල දෙවියන් සමග හිනා වෙවි නර්තනයේ දෙන්නේ දෙවියන් සමග හිනා වෙනවා එකන සතුට ප්‍රකාශ කරනවා ගොඩක් අය කතා කරනවා ඒ සින්දුවේ තියෙන පද දැන් අපි කිව්වත් කඳු සුරිඳුනි ඔබ හමුවට ආවා ඒක ඔයා කියනවා ඒ ගායකයා කියනකොට ඒ මියුසික් එක යනකොට ඔයත් ඒක කියනවා කතරගම දෙවියන්ගේ ෆොටෝ එක දිහා බලගෙන ඔබ මේ ඔබ හමුවට ආවා කියලා ඉතින් ඒ නිසා අපි කතා කරගෙන නර්තනයේ ද ඒව තමයි ලස්සන බලන්න ඒ කියන්නේ හොඳට දෙවියන් සමග කනෙක්ට් වෙන අවස්ථාවක් එතන මම දැකපු දෙයක් තමයි අපි dancing with god කියලා ඩිසెంబර් වල කරා නර්තනම පූජා විතරක් එන පන්ති වගේක් ඒ පන්තියට හැමෝටම එන්න අවස්ථාව දුන්නා ඒ කියන්නේ ශිව දෙවියන් ඒ කියන්නේ ස්කන්ධ පූජා සහ ශිව පූජා වලට ආපු නැති අයට එන්න අවස්ථාව දුන්නා ඒ නර්තන පූජා වලට සාමාන්‍ය නර්තන පූජා වලට මම ඉඩ දෙන්නේ වේලාවිදේ සහ ත්‍රිශූලයේ තියෙන අයට තමයි එයාට තමයි හොඳටම නර්තනය දෙන්න පුළුවන්. දැන් අද මුල් වරට ආපු අයට අද ඒක කරන්න පුළුවන්. මොකද අද වාරයේ දෙකම හම්බ වෙන හින්දා. නමුත් දිසెంబර් වල අපි ශිව දෙවියන් සමග කනෙක්ට් නොවිච්ච අයට නර්තනය දෙන්න දුන්නා. එතන මට වෙනස තේරෙනවානේ. දැන් මම පිටිපස්සට වෙලා ඔක්කොම බලන් ඉන්නවානේ නර්තනය දෙන විදිය. එතකොට මම දැකපු දෙයක් තමයි ශිව දෙවියන් සමග කනෙක්ට් වෙච්ච අය. ඒ කියන්නේ මායා පාසලේ ශිව පූජා පන්තියට ආපු අයගේ නර්තනය හරි වෙනස්. ඒගොල්ලෝ කෙලින්ම දෙවියන් සමග කනෙක්ට් වෙලා තමයි හිටියේ. ඒක දකින්නකොට ඒක හොඳට තේරෙනවා. එයයි දෙවියනුයි විතරයි වගේ තමයි. ඒගොල්ලෝ හිනා වෙවි දෙවියන් සමග කතා කරනවා, දෙවියන්ගේ මූණ දිහා බලාගෙන, දෙවියන් ගොඩක් දේවල් කියනවා. ඒක හරි වෙනස්. නමුත් ඒකට ආපු නැති අය නර්තනය දුන නෝමල් නැටුමක් විදියට. අර වෙඩින් එකේ නටනවා ඒ වගේ එකේදී. ඉතින් ඒකට දැන් සමහර අය හිතුවා ශිව දෙවියන්ගෙන් dancing blessing එකක් ලැබෙනවා නර්තන ආශිර්වාදයක් ලැබෙනවා ඒ නිසා තමයි ශිව දෙවියන් සමග connect වෙච්ච අයට නර්තන පූජාව හොඳට කරන්න පුළුවන් කියලා. ඒකට හේතුව තමයි ශිව දෙවියන්ව හඳුන්වනවා නර්තනයේ අධිපති දෙවියන්. අර නටරාජා පිළිමේ ඔයගොල්ලෝ දැකලා ඇති ඒ ශිව දෙවියන්. ඒ නිසා අපි කියනවා ශිව දෙවියන් සමග හරියට connect වුණොත් ඔයාලට සදාතනික ප්‍රීතිය ලැබෙනවා. ඒ කියන්නේ ඔයාගේ අභ්‍යන්තරයේ දැඩි ප්‍රීතියක් තියෙනවා. ඒක දිගටම තියෙනවා. ඒකයි මේ පූජාවලදී ගොඩක් අය අහන්නේ මායාපාසල ඔයාලා මාරු විදිහට නටනවානේ මෙච්චර රට මංකොලොත් වෙලා තියෙනකොට ඔයාලා කොහොමද නටන්නේ කියලා අපි අහන්නේ එතකොට අපි කොහොමද නටන්නේ නැතු වෙන්නේ ශිව දෙවියන් සමග කනෙක්ට් වුණාට පස්සේ ඔයාගේ සදාතනික ප්‍රීතියේ බ්ලෙසින් එක ලැබුණාට පස්සේ ඔයාට නටන්න නැතුව ඉන්න බැරි වෙනවා හරි එතකොට දැන් මම දැක්කනේ වෙනස
शिव देवियां सामग कनेक्ट वे चाहिए नर्तने इता प्रबल है एक लोग संपूर्ण में देवियां सामग तमा ये कनेक्ट देवियां सामग हम दर कनेक्ट वेला की दिया ये तो दर मामे के दर हेतु देने का नहीं पे मामे एका क्यों ब्लेसिंग एक लेबिंग ने दिखला शिव देवियां के वो तो डांसिंग बोर्ड ने डांसिंग बोर्ड के ब्लेसिंग एक लेबुना इनसे वया नर्तने इता प्रबल है नहीं 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 इट वॉज मम मेघन देवगुरुस्ते मगे देव वंदना वेदी मम सैकिक बलन को मन देवर मेघन अहन को मम दर्शन शिव पूजा वट अभी शिव पूजा विधि दिनवा भावनावा अद हमसे हम वेनवा ये भावना विधि अभी शिवदेविया फामूल धन गल शिवदेविया समय कनेक्ट न देवी दिए गट व्यतिमत एक विधियट देख दर्व एक विधियट शिव पूजा पंथी समय अभी क्यों ना मैं खा पा एक न मैं पोल भी हम शिव बैतिमते एक में खांडुलो तीनों के लेकिन मैं पोल भी यार एक न मैं माया पास रे उड़ा खाए खांडुलो ये ना मुझे ये तरह ये मोहते ऐंगे तो देने ना मुझे शिव देवी ऐसा मगर कनेक्ट है ना हर एक रमिया था मैं एक एक अपी वितराई कराने मुझे एक शिव देवी मत मैं मटे पेन हुए अक्टूबर में तरह पांती कराने खाली में तरह अक्टूबर फल में तरह शिव पूजा पांती पटंग करते एक दवास तूने कर खा लेना तमाय शिव देवियाँ एक दवास ये म्यूजिक के ये ओक्का मगे फोन निकट आवे समाटे में एक रमी मटे का दर्शन एक फिर नो एक तमाय मम्मी कराने एक यदि वो आप प्रबल विधि में शिव देवियाँ सामगे कनेक्ट हुए ना कुछ ना प्रबल देखिए ना और बहुत खान दूर हुए ना वो बहुत आंडे ना समर्थ क्या खा लाने ना ये तो मुख्य दिवेन ने और दैवी आदर है कि ना शिव देवियाँ गए ने ये बिला वेदी वही शिव देवियाँ नाथर बंधन या कहते हुए ना कोड देगा कहते हुए අන්න ඒ දර්ශනේ මම දැක්කා. ඒ කියන්නේ මේ මේ ඊයේ පෙරදා දවස්වල මම මේ ගැන හිතනකොට තමයි මට මගේ දර්ශනේ දැක්කේ. ඒ කියන්නේ අපේ පපුවෙන් ශිව දෙවියන්ට සුදු පාට ආලෝක ධාරාවක් ගිහිල්ලා තිබුණා. කෝඩ් එක රැහෙන. ඒ කෝඩ් එක හැදෙන එක තමයි අද වෙන්නේ. මේ ශිව පූජා පන්තියේදී වෙන්නේ. දැන් මේ ආලෝක රැහෙනකී ඔයයි දෙවියන් සමග සම්බන්ධය ඇති වෙලා තියෙන්නේ. ඒනිසා ඔයාට ඒ ආලෝක රැහෙන හැදෙනකොට ඔයාට හරි අමාරුයි. ඔයාට ඒ ඔයාට දැඩි ආදරය කඳුළු වෙනවා ඒ වගේ ඔක්කොම දේවල් වෙනවා. ආලෝක රැහෙන හැදුනට පස්සේ හරි. දැන් ඔයා ශිව පූජා පන්තියකට තව සැරයක් ආවොත් දෙක තුන ආවොත් ඔයාට බොහෝ විට ඇනෙන්නේ නැහැ කඳුළු වෙන්නේ නැහැ. මොකද ඒ කනෙක්ෂන් එක හැදිලා ඉවරයි. දැන් හරි. දැන් ඔයාට දෙවියන් දැනෙනවා වැඩි හැබැයි. දැන් ඔයා කොහේ කෝවිලකට ගියත් ඔයාට ශිව දෙවියන්ව දැනෙනවා වැඩි. සාමී මුළු දේව පවුලම දැනෙනවා වැඩි අර කෝඩ් එක නිසා ඒ කෝඩ් එක කැරෙන්නේ ඒක මුළු ජීවිත කාලෙම තියෙනවා ඒ ඒ කෝඩ් එක ඒක තමයි දෙවියන් සමග ඇතිවෙච්ච කනෙක්ෂන් මේ කනෙක්ෂන් එක දැන් මේ කෝඩ් එක තියෙන කෙනා නර්තනයේදී වෙනස් යා නර්තන පූජාවේදී හොඳට දෙවියන් සමග කනෙක්ට් වෙලා නර්තනයේ දෙනවා ආ ඒක තමයි මට ඩිසෙම්බර් වල දකින්න ලැබුණේ ඒ කෝඩ් එක නැති අය නර්තනයේ යෙදෙන විදිය වෙනස් ඒ කෝඩ් එක තියෙන අය දෙවියන් සමග කනෙක්ට් වෙන එක ඉතා ප්‍රබලයි දැන් තමයි මට තේරෙන්නේ ඇයි මං එහෙම වෙනසක් දැක්කේ කියලා ඉතින් ඒ නිසා අද මෙතන ඉන්න බැතිමතු සතුටු වෙන්නේ අද මෙතන ගොඩක් අලුත් අය ඉන්නේ ඔයාලට ඒ කෝඩ් එක හදලා දෙන එක තමයි මම කරන්නේ සාමාන්‍ය කියනවා ශිව දෙවියන් සමග කනෙක්ට් වෙන්න හරි අමාරුයි කියනවා මොකද ශිව දෙවියන් ඇස් දෙක උස්සලා බලන්නේ නැහැ කියලා Hindu කතාවල තියෙනවා ඒනිසා Hindu අය ශිව දෙවියන් සමග කනෙක්ට් වෙන්නේ විවිධ ක්‍රම භාවිතා කරනවා. ගොඩක් අය හිතනවා ත්‍රි වේලායෝස මේ sorry ගොඩක් අය තියනවා ගොඩක් අය හිතනවා ශිව ලිංගයක් ලොකු ශිව ලිංගයක් තියලා ඒක කිරි වලින් නෑවෙවම අපි කනෙක්ට් වෙනවා. ශිව දෙවියෝ අපිට ආදරය වෙනවා කියලා. අපිට ඕන එක කරන්න පුළුවන්. නමුත් මම ඒක කරේ නැත්තේ ඒක සාර්ථක ක්‍රමයක් නෙමෙයි. ඔය චුට්ටක් හිතන්න शिवदेवियंत
Right. इत मुखा दूने के ला देंग वाला टा तेरे में हरी